विशेष लसन देखने මං කලින් මේ ගහ කොහොමද හැදුවේ ඒ සියලුම කාරණා පිළිබඳව මම වීඩියෝ සහිතව දැන් ඔයගලන්ට පෙන්නන්නම්. ඒ දේවල් දුන්නේ ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. අපි එහෙනම් වැඩි කතා නැතුව වැඩේ පටන් ගමු. ඔයගලන්ට පේනවා යරුනේ මම මුලින් මේ කිලින් තිබ්බ ගහ තරමක් උසක් පොට් එක යටින් උසක් තියරෙලා ගහ එක අතකට ඇල කරවලා තමයි ගහ වයරින් කරන්න පටන් ගන්න. ඊට පස්සේ එකම අතකට හිටින විදියට වයර් කියන අනවශ්‍ය අතු එහෙම අයින් කරලා ප්‍රධාන අතු කීපයක් විතරක් ඉතුරු කරගෙන ඒව තමයි වයරින් කරලා මට ඕන විදියට ගහ එකම අතකට හිටින්න වයර් කරගෙන යන්නේ. ඕගොල්ලන්ටත් මේ විදියට ගහක් හදලා බලන්න පුළුවන්. මේ ගහ ගොඩක් කාලයක් මං හිතන්නේ අවුරුදු හතරක් විතර මං හිතන්නේ පැත්තකම තිබ්බ මේක වයර් කරන්නවත් හදන්නවත් හම්බුන්නේ නැහැ මට මග ඇරලම තිබ්බ ගහක් ඒ නිසාම තමයි මං අරගෙන මේක මට නිකන් වෙනස් හැඩයකට හදාගන්න ඕනේ කියලා හිතුන නිසා තමයි මම මෙහෙම කරේ ඕගලන්ට නිකන් උත්සාහ කරලා බලන්න පුළුවන් මේ වගේ දෙයක් ඔයාලට කැමති විදියට ඔයාලගේ නිර්මාණශීලී විදියට නිර්මාණය කරන්න පුළුවන් ඕගොල්ලන්ට හිතෙන නව නිර්මාණයක් හිතෙන දෙයක් ඔයාලට මේ කලාව නීති පද්ධතියක් තිබුණට මේක එහෙම මං කියන්නේ රූල්ස් වලට කොටු වෙලාම කරන්න ඕන දෙයක් නෙමෙයි ඕගොල්ලන්ට කැමති විදිහට ලස්සන නිර්මාණ කරන්න එතකොට තමයි නව නිර්මාණයක් අලුත් දෙයක් ලෝකෙට බිහි වෙන්නේ ඉතින් ඕගොල්ලන්ට හිතෙන විදිහට අලුත් දේවල් නිර්මාණය කරන්න හැම්බිලිම කටයුතු කරන්න ඉතින් ඒ දේවල් ප්‍රයෝජනෙට අරගෙන ඕගොල්ලොත් අලුත් දෙයක් අලුත් විදියට හිතලා ලස්සන නිර්මාණ කරන්න බොන්සයි කියන්නේ බොහොම නිෂ්කලංක කලාවක් කරගෙන යනකොට ඕගොල්ලන්ට තේරෙවි විවිධමද ඉතින් යාළුවනේ මේ තියෙන අපි අර එදා වයරින් කරලා හදපු සියඹල ගහ අද වෙනකොට දළු දාලා හැදිලා තියෙනවා ඉතින් අපි මේක තරමක් අප්පාදු කරලා හදාගෙන මේ ප්ලාන්ට් එකේ උඩ කියන්නේ මතු පිට කොටසට අපි පාසි අල්ලන්න යන්නේ ඉතින් පාසි අපිට ඕන නම් ගෙදර හදා ගන්නත් පුළුවන්. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔය තෙතමන ආශ්‍රිත තැන්වල හැදිච්ච පාසි තියෙනවා. අපි දැන් ගිහිල්ලා පාසි ගලවගෙන ඇවිල්ලා මම ඔයගලන්ට පෙන්නන්න ඉදිරි වැඩ කටයුතු ටික කොහොමද කරන්න කියලා. අපි එහෙනම් දැන් ගිහිල්ලා පාසි ගලවගෙන එමු. දැන් පාසි ගලවන්න ඇවිල්ලානේ මෙන්න එහෙම ස්ක්‍රේපර් එකකින් අපිට ඕන තරම් මේ විදිහට පාසි ගලව ගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් අපි ගිහිල්ලා ගලවගෙන ආවනේ පාසි ටික. මේ තියෙන යාළුනේ මේ පාසි. ඉතින් යාළුනේ මේ තියෙන මේ පාසි අපි දැන් ගලවගෙන අපිට මේක ඒ විදිහට මේ ප්ලාන්ට් එකේ টপ එකට මෙහෙම අල්ලගෙන යන්න තියෙන්නේ. එච්චර ලොකු අමාරු දෙයක් නෙමෙයි. मेहम अलगन मेहम इकट हर अंतिम अब वतर स्प्रेकर देहमत में पास मम्मी संपूर्ण टपे पास अलगन तीन पोडीन दलू कपात कर सामान्य කොළ තුනක විතර ප්‍රමාණයක් කියලා හැම අත්තකම දලු කප්පාදු කරනවා. ඉතින් ඊළඟ පාර ආයෙ එනකොට තව ටිකක් වැඩිපුර එන කියන්නේ එනකොට අපිට අර ලස්සන වෙන නිසා
මම ඔන්න යන් තරමක් දුරට මේ ගහ දැන් කප්පාදු කරගත්තා කප්පාදු කරන පාසි අල්ලගෙන තියෙන්නේ ඉතින් මේ තෙත මේ මේ පාසි වලට තෙතමනේ හිටින නිතරම වතුර ස්ප්‍රේ කරන්න අනිවාර්යෙම මම ඊළඟට ඔයාලට දින කිහිපයකට පස්සේ මේ ගහේ තත්ත්වය පෙන්වන්නම් ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ දකින්නදී කොහොමද මේ ගහ මේ වෙනකොට වර්ධනය වෙලා හැදුනේ මේ සියලුම කාරණා කොහොමද සිද්ධ වුනේ කියලා ඉතින් මම මේ වගේම තවත් දේවල් ඔයගොල්ලන්ට ඉදිරියේදී කියලා දෙන්නම් මගේ YouTube channel එක subscribe කරලා නැති යාළුවෝ ඉන්නවා නම් මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අපි තවත් video එකක් සමගාමු එහෙනම් මං ගිහින් එන්න මගේ සෙල්ෆෝන් සයියා